මෙවර ICC චැම්පියන්ස් කුසලානේ මේවන විට කාලසටහන් නිකුත් කරලා තිබෙනවා. ඒ කියන්නේ 2025 චැම්පියන්ස් කුසලානේ අපි දන්නවා මේක පැවැත්වෙන්නේ පකිස්තානයේ. ඉතින් පකිස්තානයේ ලාහෝර් වලදී ඉන්දියාව සහ පකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා වගේම ඉන්දියානු කණ්ඩායමේ සියලුම තරඟ ලාහෝර් වල පවත්වනවා කියලා තමයි ඔවුන් කාලසටහන නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේක ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ 2025 පෙබරවාරි මාසයේ 19 වෙනිදා ඉඳලා මාර්තු මාසයේ 9 වෙනිදා දක්වා මේ තරඟාවලිය පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. ඉතින් සති 3ක් විතර චැම්පියන්ස් කුසලානිය පැවැත්වෙනවා. කණ්ඩායම් 8යි සිටින්නේ. ඒ කාණ්ඩේ බංග්ලාදේශ, ඉන්දියාව, නව ශ්‍රීලන්තේ, පකිස්තානය කියන කණ්ඩායම් 4ත්, B කාණ්ඩේ අෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව කියන කණ්ඩායම් 4ත් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් මේක පැවැත්වෙන්නේ එක් දින ජාත්‍යන්තර තරඟාවලියක් විදිහට. ඉතින් කාලසටහන අනුව ඉන්දියාව සහ පකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙන්නේ මාර්තු මාසේ පළවෙනිදා. මේකේ අවසන් පූර්ව තරඟ දෙක පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ මාර්තු මාසේ 5වෙනිදා සහ 6වෙනිදා, අවසාන මහා තරඟය 9වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ කාණ්ඩවලින් මුල් ස්ථාන දෙකට එන කණ්ඩායම් දෙක තමයි අවසන් පූර්ව තරඟවලට යන්නේ. ඒ විදිහට තමයි ආකෘතිය හැදිලා තියෙන්නේ. ඉතින් ඉන්දියාව සහ පකිස්තානය නැත්නම් ඉන්දියාව ක්‍රීඩා කරන සියලුම තරඟ ලාහෝර් වල පවත්වනවා කියලා පකිස්තානය විසින් නැත්නම් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙන දැන් කාලසටහන සහ පැවැත්වෙන ස්ථාන ඔක්කොම තීරණය කරලා. එතකොට ඉන්දියාවට තියෙනවා පෙබරවාරි 20වෙනිදා තමයි පළවෙනි තරඟේ බංග්ලාදේශයත් එක්ක. ඊට පස්සේ ඉන්දියාවට තියෙනවා නව ශ්‍රීලන්තයත් එක්ක 23වෙනිදා තරඟයක්. ඊට පස්සේ ඉන්දියාවට තියෙන්නේ තුන්වන හා අවසාන තරඟයේ පළවෙනි වටේ මාර්තු පළවෙනිදා පකිස්තානයත් එක්ක. එතකොට එක කණ්ඩායමකට පළවෙනි වටේ තරඟ 3යි තියෙන්නේ කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. සම්පූර්ණයෙන්ම පළවෙනි වටේ තරඟ 12ක් තමයි චැම්පියන්ස් කුසලානිය තියෙන්නේ. අපි දන්නවා ඒ තරම් දීර්ඝ තරඟාවලියක් නෙමෙයි චැම්පියන්ස් කුසලානිය. එක කණ්ඩායමකට තරඟ 3යි හම්බ වෙන්නේ. ඕකෙන් උපරිම ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක 1-2 බවට පත් වුණාට පස්සේ කෙලින්ම අවසන් පූර්ව තරඟවලට යනවා. ඉතින් ඒ කාණ්ඩේ ඉන්දියාව, නව ශ්‍රීලන්තය, පකිස්තානය කියන කණ්ඩායම් තුනම අපි දන්නවා එක මට්ටමේ සිටින කණ්ඩායම්. බංග්ලාදේශය ඉවත් කළත් ඊට පස්සේ B කාණ්ඩේ අෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව මේ ඔක්කොම කණ්ඩායම් හතරම ප්‍රබලයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අෆ්ගනිස්තානයත් දැන් එහෙම ප්‍රබල නැහැ කියලා අපිට කියන්නට බෑ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ දැන් අලුත්ම වාර්තාවක් සඳහන් කරනවා ජූලි 11 වෙනිදා විතර වෙන විට ඉන්දියානු කණ්ඩායම සූදානම් නැහැ කියලා පකිස්තානයට යන්න. ඉතින් අපිත් බලාගෙන හිටපු සිද්ධිය තමයි ඒක. සමහරවිට ඉන්දියාව පකිස්තානයේ යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔක කලින්ම කියලා තිබ්බා. ඒක අමුතු කතාවක් නෙමෙයි. ඉතින් අපි බලාගෙන හිටියේ දැන් කාලසටහනුත් නිකුත් කරලා ඔවුන් ලාහෝර් වල තියනවා කියලා ප්‍රකාශත් නිකුත් කරපුවාම ඉන්දියාව යයිද කියලා. ඔන්න හැරෙන තැපෑලෙන් උත්තරයක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතින් මේ වන විට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ICC චැම්පියන්ස් කුසලානිය සඳහා ඉන්දියාව පකිස්තානයේ යෑම ඉතාමත් අඩු සම්භාවිතාවයක තියෙන්නේ. අපිට හිතාගන්න පුළුවන් යන එකක් නැහැ කියලා බොහෝ දුරට. අපි දන්නවා ආසියානු කුසලානියත් ඒ විදිහටම ඇඩ්ජස්ට් කරගත්තා. ඉතින් ඔවුන්ගේ කැමැත්ත තියෙන්නේ, ඉන්දියාවේ කැමැත්ත තියෙන්නේ මේ තරඟ තුන විශේෂයෙන්ම පළවෙනි වටේ තරඟ තුන, ඊට පස්සේ ඔවුන් අවසන් පූර්ව හරි අවසාන මහා තරඟ හරි කොහොම හරි ඉන්දියාව සම්බන්ධ වෙන තරඟවලට ඒ තරඟ පකිස්තානයේ පවත්වන්නේ නැතුව ඩුබායි වල හරි ශ්‍රී ලංකාවේ හරි පවත්වන්න කියලා ඔවුන් ඉල්ලීමක් කරලා තිනවා. නැත්තම් ඒ වගේ යෝජනාවක් ඔවුන් දාලා තිනවා කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් අපි දන්නවා පකිස්තානයේ මේකට ඒ තරම් කැමැති වෙන එකක් නැහැ. ඔවුන් ගියපාරත් සෑහෙන්න හිත හොඳකින් නෙමෙයි හිටියේ, ලොකු තරහකින් හිටියා ශ්‍රී ලංකාවේ පැවැත්වුවා කියලා. පකිස්තානයේ කොටසක් සහ ශ්‍රී ලංකාවේ කොටසක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇත්තටම ඔවුන් තරහ ගිහිල්ලා හිටියේ ඔවුන්ගේ ක්‍රිකට් පරිපාලකයා. මේ පරත් ඒකම සිද්ධ වෙයි, කරන්න දෙයක් නැහැ. ඉතින් ඇත්තටම එක අතකට සාධාරණයකුත් තියෙනවා, පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉන්දියාව වගේ කණ්ඩායමක් පකිස්තානයේ අපසට යනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඔවුන්ට ඇත්තටම ඔවුන්ට ආරක්ෂාව සපයන්න පුළුවන්ද කියලා ඇත්තටම හරියට දන්නේ නැහැ. පකිස්තානයේ ඉන්දියාවට ආපුවම ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි ඉන්දියාව පකිස්තානයට කියලා යම් කිසි ප්‍රශ්නයක් සිද්ධ වුණොත් එහෙම ඒක ඇත්තටම අපි දන්නවා ලෝක යුද්ධයක් බවට පත් වෙන තත්ත්වයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ওই වගේ තීරණයක් ගන්න නැහැ කියලා අපිට හිතා ගන්නට පුළුවන්. එතකොට වැඩි බර තිබෙන්නේ ඩුබායි වල හෝ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමට මේ චැම්පියන්ස් කුසලානේ. එතකොට ඉන්දියානු කණ්ඩායම අවසාන මහා තරඟයට හදිසියේවත් තේරීපත් වුණොත් ඒකත් ඒ තෝරා ගන්න රටවල් වල තමයි, ඒ කියන්නේ ශ්‍රී ලංකාව තෝරා ගත්තොත් උන් ශ්‍රී ලංකාවේ තමයි අවසාන මහා තරඟය පැවැත්වීමට නියමිත වෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ හරියට මොකද්ද කියන එක, අවසාන තීරණයකට ඕන ඇවිල්ලා නැහැ. ඉතින් මේ ජූලි මාසයේ
ඊළඟ පෙබරවාරි මාසය වෙන විට තමයි තරඟාවලිය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ. එම් බලපොම සාමාන්‍යයෙන් මාස 8ක් විතර තියෙනවා. හැබැයි ඊට කලින් තීරණය කරයි ඉන්දියානු තරඟ කොහෙද පැවැත්වෙන්නේ කියලා. ඔවුන් සුපුරුදු පරිදි අවධානය යොමු කරනවලු ඩුබායි හරි ශ්‍රී ලංකාවේ හරි පවත්වන්න. ඉතින් දුර ප්‍රමාණයන් ඒ වගේම අනෙක් කණ්ඩායම් වලට පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට යන වේලාව නැත්නම් පකිස්තානයේ සිට ඩුබායි වෙත යන වේලාව මේ වගේ දේවල් සලකලා බලලා ඔවුන් තීරණය කරයි කොහෙටද යන්නේ කියලා. ඉතින් නව ශ්‍රීලන්ත කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමට සහ පකිස්තාන කණ්ඩායම කියන කණ්ඩායම් තුනට තමයි අනිවාර්යයෙන්ම පළවෙනි වටේදී වෙනත් රටකට යන්නට සිද්ධ වෙන්නේ පකිස්තානයේ ඉඳලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හරි ඩුබායි හරි යන්න වෙනවා. ඉතින් අවසන් පූර්ව තරඟ ආවොත් එතෙන්දී ඒ අනිත් කණ්ඩායමට යන්න සිද්ධ වෙනවා එහා පැත්තේ කාණ්ඩේ කාට හරි ඉන්දියාව ඉන්න රටට. ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ආයෙත් පකිස්තානය තරහ යන තත්වයකට පත් වේවි. හැබැයි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි ICC ප්‍රධාන විධායක සභා රැස්වීමක්. ඔන්න ඕකෙදී අවසාන තීරණය ගැනීමට නියමිතයි කියලා තමයි කියන්නේ. අද හෙටම පැවැත්වීමට නියමිතයි ඒ රැස්වීම. එහිදී තීරණය වෙයි මෙවර ICC චැම්පියන්ස් කුසලානේ ඉන්දියානු තරඟ ශ්‍රී ලංකාවේද ඩුබායි වලද පැවැත්වෙන්නේ කියලා. ඉතින් අවාසනාවකට ශ්‍රී ලංකාව මෙවර තරඟාවලියේ නෑ. ඉතින් ශ්‍රී ලංකාව හිටියානම් බංග්ලාදේශය වෙනුවට ඉන්නේ ශ්‍රී ලංකාව. එහෙනම් පහසුවෙන් ශ්‍රී ලංකාවේ ওই තරඟ පැවැත්වෙන්නට ඉඩ තිබ්බා. මොකද ශ්‍රී ලංකාවත් ඉන්න නිසා. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක් වෙලා ලෝක කුසලාන ඉතිහාසයේ ආපු නිසා අපි විසි වෙලා ගියා. ඉතින් මේවා දැක්කමත් ඉතින් පොඩ්ඩක් දුකයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපි මේවා කතා කරන්නට ඕන. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ චැම්පියන්ස් කුසලානේ සම්බන්ධයෙන්. ඉතින් පකිස්තානයට ඉන්දියාව නම් යයි කියලා අපිට විශ්වාස කරන්න බෑ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.